අවසරයි ඔබ විරාමයෙන් අනතුරු නැවතත් ආදරණීය ජීවිතයත් එක්ක එකතු වෙලා ඉන්නේ. ජීවිතයේ ආදරය රැකවරණේ මේ හැමදේක්ම අපේ ජීවිතවලට බොහොම වැදගත් වෙනවා. ඒ වගේම තමයි හැම කෙනෙකුටම මේ ලෝකය තුළ ජීවත් වෙන්න සමසමව අයිතියක් තියෙන්නට ඕනේ. සහ ඒ අයිතීන් උල්ලංඝනය වෙන අවස්ථාවන් වලදී බොහෝ තැන්වලදී අපිට නීතිය සරණ පතන්න වෙන අවස්ථාවන් තියෙනවා. ඒ විතරක් නෙවෙයි පුද්ගලයෙකුට තියෙන මූලික අයිතිවාසිකම් පවා කඩ වෙනවා නම් ඒ කෙනාට තියෙන නිදහස කෙනෙක්ට නැති වෙනවා නම් ඒ පිළිබඳව නම් කතා කරන්නට ඕන නේද? සමහර තැන්වලදී අපි දැනුවත් වෙන්න පුළුවන් නොදැනුවත් වෙන්න පුළුවන් මේ අයිතිවාසිකම් කඩ වෙන තැන් අපේ ජීවිතය ඇතුළේ ඕනෑතරම් මුණ ගැහෙන්න පුළුවන්. නමුත් මම හිතන්නේ මේ පුර අඩහෝරාවෙන් අනතුරුව ඔබට මේ සඳහා කතා කරන්න පුළුවන්කම තියෙන වේදිකාවක් හදාගන්න ඔබටම පුළුවන් වේවි කියලා විශ්වාස කරනවා. ඒ නිසාම තමයි මේ කතාබහ ඔබට මේ පුර අඩහෝරාවෙදි සම්බන්ධ කරන්න හිතුවේ. ඔබෙන් කඩවෙන ඔබට කඩවෙන මූලික අයිතිවාසිකම් මොනවද? ඒ සඳහා තියෙන නීතිමය පැතිකඩ මොනවද කියන කාරණේ පිළිබඳව තමයි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ. මේ පිළිබඳව කතා කරන්නට අපි ආරාධනා කළා අපත් සමග සම්බන්ධ වෙන්නට කියලා නීතිඥ රජු අමරසෝරිය නීතිතුමාන්ට. අයිබෝන් සුන්දර සුබ දැසලක්. අයිබෝන් සුබ දැසලක්. හොඳයි. ඊයේ සතියකදීත් අපි මුණ ගැහිලා කතා බහ කළා මූලික අයිතිවාසිකම් කඩවීමක් කියලා. කියන්නේ මොකක්ද මේ සඳහා තියෙන පිළියම් මොනවද කියන කාරණේ තමයි අපි නවත්තන්න සිද්ධ වුණේ. සහ මේ කාලයත් එක්ක මේ සියල්ල අරගෙන යන නිසා මම හිතන්නේ ඊයේ සතියේදී අපි කතා කරපු කාරණාවේ පුංචි ප්‍රවේශයක් ලබාගෙනම අපි අපේ කතා බහට එකතු වෙමු. මූලික අයිතිවාසිකම් කියලා අපිට නිර්වචනය කරන්න පුළුවන්කම තියෙන අර්ථ දක්වන්න පුළුවන්කම තියෙනවා. මූලික අයිතිවාසිකම් එදත් අපි කතා වුණා. මූලික අයිතිවාසිකම් කියන්නේ ඕන මුලින්ම බලන්න ඕනේ ඕන සමාජයක මිනිසයන්ට තියෙන අවම අයිතිවාසිකම්. කියන්නේ අපිට කන්න තියෙන්න ඕන, බොන්න තියෙන්න ඕන, මේ සමාජයේ විදුලිය තියෙන්න ඕන, වාතාශ්‍රය තියෙන්න ඕන. ඒ අයිතිවාසිකම් ඇතුලේ රටක ව්‍යවස්ථාවක් ඇතුලේ පිළිගෙන තියෙන අයිතිවාසිකම් මොනවද? ඒ අයිතිවාසිකම් කියන්නේ මූලික අයිතිවාසිකම්. එහෙම මූලික අයිතිවාසිකම් අර්ථ දක්වනකොට ඕනතරම් මේ මූලික අයිතිවාසිකම් කඩ වෙන අවස්ථාවන් තියෙනවා නේද? අපි දැනුවත් හෝ නොදැනුවත් වෙන්න පුළුවන් අර මම ආරම්භයේදී සඳහන් කළා වගේ. එහෙම තියෙනවා. හුඟක් වෙන අවස්ථා තියෙනවා. කොහොමද අපි මේක අඳුනගන්නේ? මෙහෙමයි. දැන් මූලික අයිතිවාසිකම් කියන්නේ අපිට තියෙන අයිතිවාසිකම් අපේ මේ අඳුකම ව්‍යවස්ථාවේ තියෙන ඒ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න පුළුවන් අවස්ථා. අපේ ව්‍යවස්ථාවේ තියෙන ව්‍යවස්ථාව අනුව අපි ක්‍රියා කරනවා නම් ඒ කියන්නේ රජයේ හෝ රජයට අනුබද්ධ ආයතනයක් හෝ රජයේ නිලධාරී විසින් අපේ මූලික අයිතිවාසිකමක් කඩ වෙනවා නම් ඒ වෙලාවේ අපිට ශ්‍රේෂ්ඨ අධිකරණයට යන්න අවස්ථාවක් තියෙනවා. සාමාන්‍ය මූලික අයිතිවාසිකමක හිමිකම තියෙන්නේ රජයට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ආයතනයකට පෞද්ගලික ආයතනයකට හෝ ඒවා විරුද්ධ පියවරක් ගන්න ඔබ කියන විදිහට හැම සාමාන්‍ය පුරවැසියෙකුටම පුළුවන්කමක් තියෙනවද? කොහොමද හැම සාමාන්‍ය පුරවැසියෙකුටම තියෙනවා? ඒ රජයේ ආයතනයක් හෝ නිලධාරියෙක් හෝ රජයට සම්බන්ධ දෙයක් සම්බන්ධයෙන් එහෙම මූලික අයිතිවාසිකමක් මේ මූලික අයිතිවාසිකම මේ කඩ වුණොත් ශ්‍රේෂ්ඨ අධිකරණයට යන අවකාශය තියෙනවා. මාසයක ඇතුළේ නඩුවක් ගොනු කරන්න ඕන. එතන සාමාන්‍ය නීතිඥ මහත්මේ කරහා තමයි යන්නේ. නමුත් මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් තමාට උනත් පුද්ගලික වශයෙන් අවස්ථා තියෙනවා ලිපියකින් ශ්‍රේෂ්ඨ අධිකරණයේ අග්‍රමිෂ්කරතුමාට තමාගේ මූලික අයිතිවාසිකම් කඩවෙලා තියෙනවා, මේ විදිහට කඩවෙලා තියෙනවා, මට නීතිඥ සහාය ගන්න ශක්තියක් නැහැ, දැනුමක් නැහැ, මේ ගැන හොයා බලන්න කියලා එහෙම අවස්ථා තියෙනවා අපේ ඉතිහාසයේ. ශ්‍රේෂ්ඨ අධිකරණය බලලා හැම ලියුමටම මේ ක්‍රියා කරන්න බැරි අවස්ථාවක් තියෙනවා. නමුත් එහෙම කඩවීමක් තියෙනවනම් උග්‍ර කඩවීම ශ්‍රේෂ්ඨ අධිකරණය විසින් පෙත්සමක් හැටියට ඒක පිළිගන්න පුළුවන්. මේ අවස්ථාව තියෙනවා. ඕනම කෙනෙකුට ඒ අවස්ථාව තියෙනවා කියන කාරණේ තමයි මතක් කරන්නේ. හැබැයි දැන් මෙහෙම කඩවෙන අවස්ථාවන් වලදී කොහොමද නීතිමය පැතිකඩ තියෙන්නේ? මේකේ පටන් ගන්න ඕනේ කොතනින්ද? ඒ වගේම මේ අවස්ථාවන් ලබා ගන්න කොහොමද කියන කාරණේ අපේ සාමාන්‍ය ජනතාවට බොහෝ තරම් දුරට නැහැ. නැති වෙන අවස්ථාවන් වලදී අර ආයතන පවා එතනින් ප්‍රයෝජන ගන්න අවස්ථාව නොනෑ තරම් අපිට මුණ ගැහෙනවා මේ නීතිචිතුමනි. එනිසා අපි මේ පිළිබඳව කතා කරමුකෝ. මම හිතන්නේ අපිට දැනෙනවා නම් මුලින්ම එතන පටන් ගන්න ඕනේ අපිට මොකක්ද අසාධාරණයක් වෙනවද? අඳුරගන්න මොකක් හරි අපට අගතියක් වෙලා තියෙනවාද? මොකක් හරි මේ අසාධාරණයක් දැන් වෙලා තියෙනවාද? වැරදි දෙයක් වෙලා තියෙනවාද? එතනින් පටන් ගන්න. එතකොට අපි බලන්න ඕනේ එතන ඒක නීතිමය වශයෙන්ුත් වැරදිද කියලා. සමහරට අපේ හිතරි දෙන්න පුළුවන්. සමහරට ඒකත් මූලික අයිතිවාසික කඩවීමක් වෙන්න පුළුවන්. ඒ කවුරු හරි එහෙම බැන වැදිලා මානසිකව දැන් පොලිස් නිලධාරියෙක් අපිට බැන වැදුනොත් එතනත් මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් වෙන්න පුළුවන්. ඒ තත්ත්වය මුලින්ම හඳුනා ගන්න ඕනේ.
එතකොට ඒ අවස්ථාවේ අපිට තේරෙනවා නම් හරි අපිට අගතියක් වෙලා තියෙනවා අසාධාරණයක් වෙලා තියෙනවා වැරද්දක් වෙලා තියෙනවා මේ රජයේ නිලධාරියෙක්ව ආයතනයක්ව ඒ වගේ තැනකින් එතකොට අපිට බලන්න පුළුවන් ඕනනම් අපිට තීරණය කරන්න පුළුවන් එහෙම දැන් නැත්නම් නීතිඥ මහත්මිය කම්බු වෙලා උපදෙස් ගන්න පුළුවන් මේ මේ වෙලාවේ මගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් තියෙනවාද කියලා. ඒ අවස්ථාවේ එහෙම තියෙනවා නම් එතකොට අනිවාර්යෙන් උසාවිය යන්න පොඩි හැම පොඩි දෙයකටම අපි උසාවිය යන්න බෑ. නමුත් එතන තව 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 විකල්පයක් තියෙනවා ජානි. මානව හිමිකම් කොමිෂන් සභාව. ඒ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් ඒ මානව හිමිකම් කොමිෂන් සභාවට එතන ගිහිල්ලා තමාම ගිහිල්ලා මේ ෆෝම් එකක් තියෙනවා. පොඩවලා ඉදිරිපත් කරන්න පුළුවන්. එතනත් හොයලා බලනවා. කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ උසාවියක් හිටියද බලන්නේ මෙතන මේ බලනවා ඒ නිර්දේශ ඉදිරිපත් කරන්න පුළුවන් අර වෙනස තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නොත් ඒක ක්‍රියාත්මක කරන්න ඕන මානව හිමිකම් කොමිෂන් සභාව මේ නිර්දේශයක් ඉදිරිපත් කරන්නේ ආයතනයට එතන පොඩි අඩුපාඩුවක් තියෙනවා ඒ ක්‍රියාත්මක කරන්න එතන බලයක් කියන්නේ ඒ ආයතනය නිර්දේශය ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා රජයන් අවුරුදු ගානක් තිස්සේ කියලා තියෙනවා නමුත් ඒ ආයතනය සමග ක්‍රියාත්මක නොකරොත් එතන පොඩි අඩුපාඩුවක් තියෙනවා නමුත් ඒ මේ මාර්ගය උත් යන්න පුළුවන්. මෙහෙම මාර්ගයන් බොහොමයක් තියෙනවා නමුත් මේක අඳුනා ගැනීම තමයි කරන්නට ඕනේ මං හිතන්නේ සාමාන්‍ය පුරවැසියන්. දැන් ඔබතුමන්ට ඕනෑතරම් අත්දැකීම් ඇති මෙහෙම පුත්කල අයිතිවාසිකම් කඩවීමකදී පියවර ගත් අවස්ථාවන් සාමාන්‍යයෙන් මේක කතා කළ යුතු කාරණාවක් වෙන්නට ඇති කියලා මම විශ්වාස කරන නිසා මේ ප්‍රායෝගිකව සඳහන් කරනකොට මොන වගේ අවස්ථාවන් වලදීද සාමාන්‍යයෙන් ඔබතුමන් ළඟට වෙන්න පුළුවන් සමස්යේ ළඟට වෙන්න පුළුවන්කම තියෙන මොන වගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩ වුණාට පස්සේද වැඩිපුරම ඇවිත්තේ? වැඩිපුර නම් ඉතින් හුඟක් රජු දැන් රජ ආයතනවල උසස් වීම වල දැන් රජ ආයතනයේ අපි නිලධාරීවරයෙක් නම් අපට උසස් වීමක් ලැබිය යුතු නම් ඒ උසස් වීම මොකද හේතුවක් නැතුව වෙන කෙනෙක්ට දුන්නොත් එතන මූලික අයිතිවාසිකම් කඩවීමක් කියලා කියන්න පුළුවන් අර්ථ දක්වන්න පුළුවන් යෝජනා කරන්න පුළුවන් ඒ වගේද වෙන වෙන අවස්ථා තියෙනවා ඒක එක එක දෙයක් කියලා දැන් සමහරට මේ වාණිජ්‍ය වශයෙන් බැලුවොත් සමහරට රජයේ අර මේ ටෙන්ඩර් කියන්නේ වෙන වෙන දේවල් සම්බන්ධයෙන් ඒතකොට ඒ වගේ අවස්ථාවක මේ අපිට හම්බුන්නේ නැත්නම් අපිට කියලා කියන්න පුළුවන් කියන්නේ හම්බ වෙන්නේ නැති කියන්නේ අපි මේ මේ වැඩියෙන්ම මේ මිල දීලා කියලා අනුව ඒතර අපිට ලැබිය යුතු නම් ඒ අවස්ථාවේ අපිට කියලා කියන්න පුළුවන් මේ අපේ අයිතිවාසිකම් අපිට දැන් බලමු සියත මාධ්‍ය ආයතනයක් හිටියට දැන් මේ ඔයගොල්ලන් ලයිසන් එක යටදින් ක්‍රියාත්මක වෙන්නේ ඒතර වැරදි ලෙස ලයිසන් එක මේ මොකක් හරි සස්පෙන්ඩ් කරොත් ඒතර කියන්න පුළුවන් ඒක වැරදි කියන්නේ වැරදි ලෙස ඒතර අපේ අපේ ඒතර අපට තියෙන උසාවියට කියලා පෙන්වන්න මෙතන මේ වැරදි ලෙස කරලා තියෙන්නේ මේ මූලික අයිතිවාසිකම් කඩ වෙනවා ඒක නිසා සාහනයක් දෙන්න කියලා. ඉතින් නානාවිධ පැතිකඩ තියෙනවා. ඒකේ තමාට බලපාන විදිහට දැන් සමහරවිට කියන්න පුළුවන් දැන් මේ වෙලාවේ කට්ටි ඉන්දියන පොලින් වලින්. තාම එහෙම මතන එහෙමත් අඩු කීපයක් තියෙනවා මං හිතන්නේ. කියනවා අපට අයිතිවාසිකමක් තියෙනවා මේ මූලික අයිතිවාසිකමක් තියෙනවා මේ මේ ජීවත් වෙන්න ඉන්දන අවශ්‍යයි. ඉන්දන කියලා විවස්ථාවේ නෑ. නමුත් ඒක වැඩි දියුණු කියලා කියන්න පුළුවන් අපිට මේ මේ ජීවත් වීමට අයිතියක් තියෙනවා. අපිට මේ වක්‍රාකාරව මේ දේවල් බලපාන ඉන්දනත් අවශ්‍යයි. විදුලියත් අවශ්‍යයි. දැන් මං හිතන්නේ තීන්දුවක් තියෙනවා මේ විදුලිය ගැන කතා කළා. ඒ වගේ ඉතින් ඒ වගේ අපිට ගිහිල්ලා වෙන වෙන අවස්ථාවල රජයට විරුද්ධ තමයි ගියන වෙන්නේ. විවිධ අවස්ථාවන්වලදී මේවා ප්‍රයෝජනෙට ගන්න පුළුවන් යොදා ගන්න පුළුවන්කම් තියෙන කෙනාගෙන් කෙනාට මේ අවස්ථාව වෙනස් වෙනවා. තමන්ට තියෙන ගැටලුව තවත් කෙනෙකුට නොවෙන්න පුළුවන් මූලික අයිතිවාසිකම් කඩ වෙනවා කියලා තවත් කෙනෙකුට හිතනකොට ඒක හත්පසින්ම වෙනස් විදිහට තවත් කෙනෙකුට වෙන්න පුළුවන් නොවගේ ගැටලු තියෙනකොට හොඳයි දැන් අපි සඳහන් කරමු මොනවද මේ නීතිමය පැතිකඩ යන්න අපි කොතනින්ද පටන් ගන්නට ඕනේ. දැන් කෙනෙක් මෙහෙම කඩවීමක් තියෙනවා නම් අපි යන්නට ඕනේ කොතෙන්ටද මුලින්? මෙහෙමයි ඉතින් සාමාන්‍යයෙන් මූලික අයිතිවාසිකමක් කඩ වෙලා තියෙනවා නම් විකල්ප දෙකක් තියෙනවා. එකක් ශ්‍රේෂ්ඨාධිකරණයට යන එක. ඒක තමයි ප්‍රධාන විකල්පය. අනිත් එක මානව හිමිකම් කොමිෂන් සභාවට යන එක. අපි ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා නම් එතන කාල සීමාවක් තියෙනවා. මාසයක් ඇතුලේ අපි ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. ඒ කාල සීමාව හුඟක් තරයේ ඒක ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ අවස්ථාවේ එහෙම යනවා නම් ඒ මූලික අයිතිවාසිකම් කඩ වෙච්ච වෙලාවේ ඔය කඩ අපි දැන් හිතනවා නම් අනිද්දාවින් අනිද්දා තීරණයක් එනවා මට විරුද්ධව මම ඒක දන්නවා. ඒතර මට ඒ වෙලාවේ යන්න පුළුවන්. ඒතර එක්කෝ බොහෝ දුර නීතිගරු මහත්මයේ කම්බු වෙලා තමාගේ ප්‍රශ්නෙත් ඉදිරිපත් කරලා නඩුවක් ගොනු කරන්න
ඉලිමක් කියන්නේ නීතිගරු මහත්මයා හරහා ඒ නඩුව ගොනු කරන්න. ඒතොර ඒ වෙලාවේ පෙත්සමක් ගොනු කරනවා දියුණු ප්‍රකාශයක් සමග ඒ සියලු කරුණු දත්ත එකතු කරලා තමගේ මූලික අයිතිවාසිකම් අහෝසි වෙලා කියනවා. ඒතොර ඒක උසාවියේ ඉදිරිපත් වෙනවා තර්ක වෙනවා. ඒතොර ඒ අවස්ථාවේ නීතිපතිතුමත් මගේ උත්තරකරුවෙක් කරන්න ඕන ඕනම හැම මූලික අයිතිවාසිකම් නඩුවකම නීතිපතිතුමත් මගේ උත්තරකරුවෙක් කරන්න ඕන. එතකොට සමහර වෙලාවට නීතිපතිතුමා විතරක් වෙන්න පුළුවන් ඒ නීතිපතිතුමා නෙවෙයි ඉන්නේ නීතිපතිතුමා දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ඇවිල්ලා ඒලා වෙන්න පුළුවන්. ඒතර උසාවියට ඒ නීතිගරු මහත්මයා ඉදිරිපත් කරන්න ඕන මෙහෙම කඩවීමක් වෙලා උසාවිය පිළිගත්තොත් අර මේ සාමාන්‍ය මේ වගේ වෙන්න පුළුවන් කියලා. අර අපි ඉංග්‍රීසියෙන් කියන්නේ ප්‍රයිමා ෆේසිය කේස්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ ඉදිරිපත් කරන තොරතුරු අනුව මෙහෙම කඩවීමක් ඇති වෙන්න ඉඩ කඩ තියෙනවා කියලා. ඒතකොට ඒක උසාවියෙන් අවසර දෙනවා නඩුව ඉදිරියට ගෙනියන්න. සාක්ෂි සාධක සහිතව තියෙනවා නේද? අපි ඉදිරිපත් කරන්න ඕනේ. එතන සාක්ෂි කියන්නේ අර දිස්ත්‍රික් උසාවි වගේ සාක්ෂි වාචික සාක්ෂි නෙවෙයි. ඔක්කොම ලිඛිත සාක්ෂි. ලිඛිතව. ඒ දියුණු ප්‍රකාශයක් කරා. ඒතර ඒක ගොනු කරාම ඊට පස්සේ උසාවිය නොතිසි යවනවා අනිත් අපි නම් කරපු පාර්ශ්වවලට. ඒතර ඒ වගේ උත්තර කරුවනොත් ඇවිල්ලා විරෝධතා ගොනු කරලා ඒගොල්ලන්ගේ පැත්තත් ඉදිරිපත් කරලා පෙත්සම් කරු තව අවස්ථාවක් දෙනවා ප්‍රතිඋත්තරයක් හැටියට. ඊට පස්සේ අවසානයේ නඩුව තර්කයට ගන්නවා. ඒතර ඒ වෙලාවේ උසාවියට ආයිත් වාචිකව දේශන ඉදිරිපත් කරලා ඒ වෙලාවේ තීරණයක් ගන්න උසාවි තීරණයක් ගන්නවා. ඇත්තටම කඩ වෙලා තියෙනවද කඩ වෙලා නැද්ද කියලා. තව දෙයක් තියෙනවා මේ මූලික අයිතිවාසිකම් නඩුවල අපිට වන්දි ඉල්ලන්න පුළුවන්. ඒ කියන්නේ ඒ කඩවීම ගැන උසාවි තීරණයකට අමතරව වන්දියකුත් ඉල්ලන්න පුළුවන් රජයෙන් හෝ නිලධාරීන් පත්වෙච්ච අපහසුතාවය වෙන අපහසුතාවයට එහෙම ඉතින් වන්දි කිව්වට ඉතින් ඔය ලොකු මිලියන සමහර නඩු කිහිපයක් තියෙන එහෙම ආපු ඇති එහෙම ඉතින් එහෙම ලොකු විදිහට නෙවෙයි. නමුත් ඒ ඉල්ලීම කරන්න පුළුවන්. එහෙම තමයි පිළිවෙත. ඒ අනිත් විකල්පය ඊට වඩා ලේසි. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් උසාවියට යන්නේ සාමාන්‍ය ගැඹුරු ප්‍රශ්නයක් තියෙනවා නම් ඊට වඩා ගැඹුරු නැති උසාවියන්න තරම් يعني සංකීර්ණ නොවන ගැටලු සමහර මානව හිමිකම් කොමිෂන් සභාව ඒ කියන්නේ මේ ආරේ ඩිමෙල් මාවතේ තියෙන්නේ එතන ගිහිල්ලා මානව හිමිකම් කොමිෂන් සභාවේ මේ දිස්ත්‍රික් වශයෙන් උත් තියෙනවා නියෝජ يعني ආයතන ඒ එතන පිටු දෙකක මේ ෆෝම් එකක් තියෙන්නේ. ඉතින් ඒකේ කොහොම විස්තර තමාම පුරවලා ඉදිරිපත් කළා. එතනත් විමසලා බලනවා. එතන ඒ මානව හිමිකම් කොමිෂන් සභාවෙන් තීරණය වුණොත් මෙතන මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් වෙලා තියෙනවා කියලා. එතකොට ඒ කොමිෂන් විසින් නිර්දේශයක් කරනවා මෙහෙම වෙලා තියෙනවා මෙහෙම ක්‍රියා කරන්න කියලා. ඒ නීතියේ එකම අඩුපාඩුව තියෙන්නේ ඒක ඒ ආයතනයේ ක්‍රියා නොකරොත් ඒ නිර්දේශය අනුව එතකොට එතන ඒ අර උසාවියේ තීරණයක් හද වෙනවා වගේ නෙමෙයි. ඔව්. එතන පොඩි දුර්වලතාවයක් තියෙනවා නැත්නම් ඉතින් වස්තුවරට ඒ මාර්ගයෙන් උත් යන්න පුළුවන්. සාර්ථක විසඳුමක් ලබා ගන්න පුළුවන්කම දෙන මාර්ග දෙකක් දැන් ඔබතුමන් සඳහන් කරනවා. දැන් ඔහොම සඳහන් කරගෙන යනකොට දැන් අපි හිතමු නඩු මාර්ගයකට කියා කියලා. දැන් ඔය අතරේ තියෙන්න තියෙන මහජන සුබසාධක නඩු කර කියලා කාරණාවක්. එතකොට මේ කාරණේ ඇතුළේම දැන් වචන කිහිපේ කියවෙනකොටම සුබසාධනයක් තියෙනවා කියලා තේරෙනවා, මහජනතාව වෙනුවෙන් කියලා තේරෙනවා. හැබැයි මේ කාරණාවද මේකෙන් සිද්ධ වෙන්නේ අපි දන්නේ මොකක්ද මේ කියන කාරණා. මහජන සුබසාධක නඩු කියන්නේ public interest litigation කියන ඉංග්‍රීසියෙන් කියන්නේ. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි නඩුවක් ගොනු කරනකොට අපිට ඒ නඩුව හා ඒ වෙච්ච දේ සම්බන්ධයෙන් මොකක් හරි සම්බන්ධයක් තියෙනවා. දැන් අපි මුලින්ම කතා කරා අපේ මූලික අයිතිවාසිකම් කඩ වෙලානේ තමාට වෙලා තියෙන්නේ. ඔව්. අගතිය තමාට තියෙන්නේ. නමුත් ඒ අගතිය තමාට නැතිනම් සමාජයේ ප්‍රශ්නයක් නම් එතකොට කියනවා අපිට මොකක්ද තියෙන සම්බන්ධය. ඔය මහජන සුබසාධක නඩු කර කියන්නේ අර සමාජය වෙනුවෙන් උසාවියට ගිහිල්ලා ඉදිරිපත් වෙලා ඒ ප්‍රශ්නේ ගේන්න පුළුවන්. තමන්ගේ නොවන සමස්ත සමාජයට ලොක් ඒතර ඒ උසාවියේ ඒතර මේ මූලික අයිතිවාසිකම් මේ අවස්ථාව දීලා තියෙනවා සමාජය වෙනුවෙන් ඇවිල්ලා ඒ සමාජයේ ප්‍රශ්නේ ඉදිරිපත් කරලා. එතකොට මේ මූලික අයිතිවාසිකම් වලට මැදිහත් වෙන්න පුළුවන්කම තියෙන පාර්ශවයන් මොනවද? විශේෂ මේ විවස්ථාවේ තියෙනවා විශේෂ මූලික අයිතිවාසිකම් නඩු සම්බන්ධයෙන් ඒ
ඕන පාර්ශවයකට උසාවියට තියෙනවා අවස්ථාව අයිතිය අවස්ථාවක් දෙන්න. එහෙම සම්බන්ධයක් ඉදිරිපත් කරගන්න අවස්ථාවක් ලැබෙනකොට විවිධ ආයතනයක් වශයෙන් වෙන්න පුළුවන්කම තියෙනවා, තවත් කෙනෙක් වෙනුවෙන් වශයෙන් වෙන්න පුළුවන්. දැන් ඔබ සඳහන් කරන විදිහට ওই මූලික අයිතිවාසිකම් කඩවන ඕනම තැනකදී අපිට ගැටලුවක් නෑ, අපිට ඒක සදා ඉදිරිපත් වෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් ඒක අඳුනගන්නේ නැතිකම නෙමෙයි මේ කතා කරන්නේ. මුගක් දුරට ඉතින් අඳුනගන්නේ නැති එකත් අවස්ථාවක් නැතිවීමත් නිසා සමහර වෙලාවට යන්නේ නැති වෙනත්. එහෙම කිව්වට ගාක් අයිතිවාසිකම් නඩු තියෙනවා කඩවෙච්ච උසාවියේ. සමහර විට ආයතනයෙන් පවා ඔවුන්ට මැදිහත් වෙන්න අවස්ථාවක් ලබන්න නොදෙන අවස්ථාවන් තිබිලා තියෙනවද නීතිජතුමනි? දැන් අපි ඒක නම් වැරදි. ආයතනයක් වශයෙන් ඒ අවස්ථාව නොදී ඉන්න සමහර විට ප්‍රායෝගිකව ඉතින් නඩුවක් දානකොට ඉහළ කට්ටියට විරුද්ධව එතකොට ඒ අවස්ථාවල සමහර වෙලාවට අමනාප වෙන්න පුළුවන්. ඔව්. ඒක නවත්තන්න බෑ. නමුත් එහෙම අයිතියක් නැහැ නවත්වන්නට. එතකොට දැන් මෙහෙම නඩුවක් දැම්මට පස්සේ හෝ වේවා පියවරක් ගත්තට පස්සේ හෝ වේවා දැන් මූලික අයිතිවාසිකම් කඩවීමත් එක්ක මෙහෙම පියවර ගත්තට පස්සේ ආයතනික වශයෙන් මේක කොහොමද ඒ ආයතනයට බලපාන්නේ? ඒ වගේම තවත් රජයට කොහොමද මේ බලපෑම එකතු වෙන්නේ? හොඳද? හොඳ නැති දෙයක්. ඒ කියන්නේ දැන් ආයතනයට. ඔව්. දැන් මෙහෙමයි. දැන් එක පැත්තකින් ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ රටේ තියෙන ඉහළම උසාවිය. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එහෙම තීන්දුවක් එනවනම් ආයතනයකට විරුද්ධව ඒ හුඟක් නරකයි ආයතනයට. හරිනම් ඉතින් ඒ ආයතනයේ හරි සදාචාරාත්මක විදිහට මේ සමාජයක් තියෙනවනම් ඒ ආයතනේ සමයට ඒ පුද්ගලයා අයින් වෙන්න ඕන. එහෙනම් එහෙම වෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් ඒ උසාවි යන පුද්ගලයාට ආරක්ෂා වෙන්න ඕන. ඒ කියන්නේ අපේ මූලික අයිතිවාසිකම්නේ. ඔව්. අනිවාර්යයෙන්ම ආරක්ෂා වීම සහ මං හිතන්නේ ආයතනයක කීර්ති නාමයට පවා හානි වෙන්න පුළුවන්කම තියෙනවා මේම නඩුකරයක් තිබීම සම්බන්ධව. අනිවාර්යයෙන්ම මේ අවස්ථාව නොයතර මුර ගැහිලා ඇති ඔබතුමාට. දැන් ඔය කාරණාව කතා බහ කරනකොට දැන් ඔබට මට අපි හැමෝටම මේ වගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීම ඕනෑතරම් මුණ ගැහෙන්න පුළුවන්කම තියෙනවා දැකපු දුටුව තැන්වලදී ඔබ පවා මේ සඳහා මැදිහත් නොවන තැන් ඕනෑතරම් තියෙන්න පුළුවන්කම තියෙනවා. මං හිතන්නේ ඒක අවබෝධ කර ගැනීම බොහොම වැදගත් වෙනවා. හොඳයි, මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීමකදී නඩුකරයකදී නඩුවක් සම්බන්ධයෙන් කතා කරනකොට මෙහි තියෙන මූලික පියවරයන් ටික අපි සඳහන් කරමු. කොතනින්ද අපි පටන් ගන්නට ඕනේ? සහ මේ හුඟක් දෙනෙක් බය වෙන කාරණාවක් තමයි මේකට කොච්චර කාලයක් යයිද, කාල සීමාව කොහොම වේද, යුක්තියක් ඉටු වෙන්න තියෙන කාල සීමාව කොච්චර කාලයක් වේද, මෙන්න මේ ගැටලුව තියෙනවා. ඒත් ඒක අපේ නඩුවේ ප්‍රශ්නේ තියෙනවා. මම ඒක හේ මුලින්ම කියන්න ඕනේ. ව්‍යවස්ථාව යනුව නම් මූලික අයිතිවාසිකම් නඩුවක් සාමාන්‍යයෙන් මාස දෙකක කාලයක් තුල අවසන් වෙන්න ඕනේ කියලා එහෙම තියෙනවා. නමුත් ඒක එහෙම වෙන්නේ නැහැ. මොකද ඒක ප්‍රායෝගික කරන්න බැරි නිසා. සමහර වෙලාවට නඩු ඉක්මනට ඉවර වෙනවා. නමුත් සමහර වෙලාවට නඩු අවුරුදු ගාණක් යන අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාවේදී එතකොට කාලය, ශ්‍රමය, ධනෙ මේ සියල්ලම වැය වෙන අවස්ථාවක් තියෙනවා සාමාන්‍ය පුංචි දෙයකට උනත්. ඔව්. එහෙම වෙන්න පුළුවන්. එන්න පුළුවන් ක්‍රමවේදයන් තියෙනවා කියන කාරණේ මතක් වෙනකොට දැන් කෙනෙකුට මෙතනින් මට මගේ අයිතින් උල්ලංඝනය වෙලා තියෙනවා, මම මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳව හිතන්නට ඕන නිසා මේ සඳහා පියවරයක් ගන්නට ඕන කියලා දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒ නිසා අපි සඳහන් කරමු මේකේ පියවරයන් ටික අවසන් වශයෙන් සඳහන් කරමු කොහොමද. ඉතින් මම මුලින්ම කතා කරා වගේ ඒ නීතිරි මහත්මේ කම්බු වෙලා ඒ නඩුකරේ ගොනු කරන්න ඕන. අත් මං හිතන්නේ ජයනි කියුවාගේ සමහරට කට්ටි ඉදිරිපත් වෙන්නේ නැති අදහසක් තියෙනවා. මං හිතන්නේ ඒ වගේ ඉස්සෙල්ලා උපදෙස් ගන්න පුළුවන්නේ. ඔව්. අපි උසාවියට යනවද නැද්ද කියලා ඒ නීතිඥ මහත්මයාගෙන් අදහසක් ගන්න පුළුවන්. හොඳ නඩුවක් තියෙනවද කියලා මට දිනන්න පුළුවන් තරමේ නඩුවක් තියෙනවද කියලා අඳුරා ගැනීම වැදගත්. තමා සමහර නීතිඥ කිවරේට ඒ උපදෙස දෙන්න වෙයි. ඇති නීතිඥ මහත්මෙක් හම්බ වෙන්න, කතා කරන්න, ඉදිරිපත් කරන්න. උසාවියන්න බැරි වුණොත් මානහිකම් කුලසන්ට හරි ගිහිල්ලා ඒ ඉල්ලීම කරන්නත් ඒක ලොකු පටිපාටියට. මම මුලිමුත් කිව්වා තමාට ලියුමකින් වුණත් උසාවියට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක නෙමෙයි හැමෝම කරන්න ඕන. නමුත් කිසිම දැන් සමහරට සිරගත වෙලා තියෙන පුද්ගලෙක් බන්ධනාගාරයක ඉන්නකොට නීතිඥ සහාය ගන්න බෑ. ඒ අවස්ථාවල තියෙනවා තමා ශ්‍රේෂ්ඨාධිකරණයකට ලියුමක් ලියලා තියෙනවා. අග්‍රමිෂත්කාරතුමා මෙහෙම මගේ මූලික අයිතිවාසිකම් කඩ වෙනවා. කඩ වෙනවා. මට මේ ගැන හොයලා බලන්න කියලා. උසාවියෙන් ඉල්ලීමක් කරනවා, ආයෝජනයක් කරනවා. ඉතින් එහෙම පුළුවන්. ඒක ලොකු අමාරු දෙයක්වත් නෙවෙයි. හැමදේටම උසාවිය යන්නත් අවශ්‍ය නැහැ. ඉතින් ඒ සමහර වෙලාවට තව දෙයක් මට කියන්න ඕන. දැන් අර මාසික කාල සීමාවක් තියෙනවනේ. දැන් අපි සමහර වෙලාවට ලියුම් ලියලා ඒ පරිපාලන මේ වශයෙන් ඒක
මේ ප්‍රශ්න විසඳන්න හදලා ඊට පස්සේ අවුරුදු ගානකට පස්සේ උසාවිය යන්න බෑ. ප්‍රශ්නයක් තියෙනවා නම් උසාවිය යනවා නම් ශ්‍රේෂ්ඨ අධ්‍යක්ෂණයකට ඒ මාසයක් ඇතුළේ යන්න ඕනේ. ඒ කාල සීමාව වකවානුවක් දීලා තියෙනන්නේ ඒ නිසාවෙන්. දැන් ඔබතුමා සඳහන් කරන එක තැනකදී මේ මෙහෙම සහන නොලැබෙන අවස්ථාවනුත් තියෙන පුළුවන් කියන කාරණේ. ඒ නිසා මම කැමති දැනගන්න දැන් කොහොමද මොන වගේ අවස්ථාවන් වලදී දැන් හරි අපි නීතිය සරණ පතනවා. අපි මේ පිටට පතනවා. හැබැයි අවස්ථාවන් නොලැබෙන අවස්ථාවන් තියෙනවා දැන් මේ ඔබතුමා සඳහන් කරන විදිහට. මොකද මේ සහන නොලැබෙන සාමාන්‍යයෙන් උසාවියත් අර මේ විශේෂ මූලික අයිතිවාසිකම් සමග යුක්තිය හා සාධාරණත්වය කියන ඒ අධිකරණ ඒ රාමු ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ. උසාවියටත් අභිමතයක් තියෙනවා. ඒ මොකද හැම වෙලාවෙම පැති දෙකක් තියෙනවා. අපි ගිහලා අඳලා එක පැත්තක් කිව්වත් අනිත් පැත්තකුත් තියෙයි. ඉතින් උසාවිය බලන්න ඕනේ. ඉතින් සමහර වෙලාවට ශ්‍රේෂ්ඨ අධිකරණයේ ප්‍රතිපත්ති රජයේ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ සම්බන්ධයෙන් නම් ලොකුවට ඒ පැත්තේ යන්නේ නැති අවස්ථාවක් තියෙනවා. අහහ මෙහෙම අවස්ථාවක් තියෙනවා. හැබැයි තින් Taman මෙහෙම නඩුවක් එකතු කරනවද මේකට හිතන්න ඕන කරුණු මොනවද Tamanට ප්‍රමාණවත් සාක්ෂි තියෙනවද ඒ වගේම මේ සඳහා නීතිමය ප්‍රතිපාදන කොහොමද ලබා ගන්නට ඕනේ කියන මං හිතන්නේ සියල්ලම පිළිබඳව අපි දැනුවත් වෙනවා තමයි අපි තවත් ආයතනයක් වෙනුවෙන් හෝ රජය වෙනුවෙන් මේ සියල්ල කරන්නට ඕනේ. මං හිතන්නේ ඒක තමයි වැදගත් වෙලා තියෙන්නේ. එහෙම අවස්ථාවන් වලදී ඔබතුමාට ඕන ඇතර මතකින් ඇති එහෙම දිනපු අවස්ථාවන් තියෙනවා වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අවශ්‍ය සාධාරණ ඉෂ්ට වෙච්ච අවස්ථාවන් තියෙනවා. අපි ටිකක් කතා කරමු ඒ ගැන. එහෙම ඉතින් මූලික අයිතිවාසිකම් පැත්තෙන් හුඟක් මේ අපේ අධිකරණයේ හුඟක් දේවල් කරලා තියෙනවා. දැන් අර පොඩි උදාහරණයක් අර වෝටර්ස් එජ් කියන හෝටලේ අපෝ රජර ගත්තේ මූලික අයිතිවාසිකම් වලට. ලක්ෂණ සංස්ථාව අඳුර අයිති ගත්තේ මූලික අයිති හුඟක් එහෙම වෙලා තියෙනවා. මේ විශේෂයෙන් මේ එන්වයරන්මන්ට් එක සම්බන්ධයෙන් බොහෝ තැන්වලදී එහෙම සිද්ධ වෙච්ච අවස්ථාවන් තියෙනවා. ඒ නිසා මේ කතා කරන මොහොතෙදිත් ඔබේ මූලික අයිතිවාසිකම් කඩවෙනවා කියලා ඔබට හිතනවා නම් ඒ වගේම මේ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් ඔබ තැනක් ගන්න ඕන තීන්දුවක් ගන්න ඕන කියලා හිතනවා නම් ඊට අවශ්‍ය කරන ප්‍රමාණවත් සාක්ෂි තියෙනවා නම් අපි ඔබට පුළුවන්කමක් තියෙනවා මේ කියපු කාරණා සම්බන්ධයෙන් කතා බහ කරලා වගේම නීතිචවරයෙක් මුණ ගැහිලා බොහෝතරතුර දැනගන්න කියන කාරණාවක් මතක් කරමු අපි. ඒ නිසා මේ පිළිබඳව ඔබව දැනුවත් කරන්න තද අපත් සමග සම්බන්ධ වුණේ නීතිජ රජීව අමරසූරේ නීති තමනි බොහොම ස්තුතියි. නැවත මුණ ගැහෙමු තවත් දවසක කතා බහ කරන්න බොහෝ තොරතුරු තියෙනවා සහ නීතිමය පැතිකඩ සම්බන්ධයෙන් ඔබත් එක්ක කතා බහ කරන්න තියෙනවා කියන කාර්යය මතක් කරන්න ගම ස්තුතියි. මේ උදෑසන තුපතක මුණ ගැහුණාට අයබෝ ස්තුතියි. හොඳයි සූදානම් වෙන්නේ කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අතුරු නැවත වතාවක් අපි ඔබ මුණ ගැහෙන සූදානම් වෙගින්න ආදරණීය ජීවිතයත් එක්ක බොහොම ආදරෙන් ඔබට එකදලා ඉන්න කියලා ආරාධනා කරනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.